අයිබෝවන් අපි එහෙනම් යොමු වෙමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයත් සමග පහත දැක්වෙන්නේ එක්තරා ආරෝග්‍ය ශාලාවක බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් සංඛ්‍යාව හා දින ගණන පිළිබඳ තොරතුරු ඇසුරෙන් සකස් කළ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකි සංඛ්‍යාත ව්‍යාප්තියකින් අපිට දත්ත නිරූපණයක් කරන්න පුළුවන් මේ වගේ සංඛ්‍යාත ව්‍යාප්තියකින් අපිට සංඛ්‍යා ව්‍යාප්තිත් කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා පට ප්‍රස්ථාර තීර ප්‍රස්ථාර ඒ වගේම වගු හුඟක් ක්‍රම තියෙනවා දැන් මේක ක්‍රමයකින් මේ වගුවක් භාවිතයෙන් අපිට යම් කිසි දත්ත සමූහයක් නිරූපණය කරන්න තියෙනවා ආරෝග්‍ය ශාලාවක බාහිර රෝගී අංශයට පැමිණි පුද්ගලයන් පිළිබඳ එතන පන්ති පාන්තරය කියලා තියලා තියෙනවා 65 න් පටන් අරගෙන 70 දක්වා සංඛ්‍යාතයේ දීලා තියෙනවා දින ගන්න 2ක් 4ක් 6ක් 8ක් 12ක් 8ක් ඒ කියන්නේ රෝගීන් 65 දිනක් ආපු දින 2ක් තියෙනවා රෝගීන් 66 දිනක් ආපු දින 4ක් තියෙනවා 67 දිනක් ආපු 6ක් තියෙනවා ඒ වගේ 70ක් ආපු 8ක් තියෙනවා අඩුවෙන් ආපු රෝගී සංඛ්‍යාව කීයද 65යි වැඩියෙන් ආපු රෝගී සංඛ්‍යාව 70යි එතන අඩුම සංඛ්‍යාවෙන් 12 දින 2ක් ඇවිල්ලා තියෙනවා වැඩිම සංඛ්‍යාවෙන් දින 8ක් ඇවිල්ලා තියෙනවා ඉහත ව්‍යාපෘතියේ පරාසය සොයන්න පරාසය කියලා කියන්නේ වැඩිම සංඛ්‍යාවෙන් අඩුම සංඛ්‍යාව අඩු කරමු වැඩිම වෙලා තියෙන දින 70යි එහෙනම් පරාසය සමානයි වැඩිම ගණන මං කිව්වා 70යි අඩුම ගණන 65යි 70 වරින 65 කියන්නේ පරාසය 5යි දෙවෙනි කොටස මෙම දත්ත සඳහා මාතය මධ්‍යස්ථය සොයන්න මාතය අපි ඉස්සලා මාතය ගැන කතා කරමු මාතය කියන්නේ තෙන් අමුතු දෙයක් නෙමෙයි මාතය කියන්නේ වැඩිම වාර ගණන කීර්තිය ඇති සංඛ්‍යාව බලන්න 65 දින ඇවිල්ලා තියෙන දින 2යි 66 ඇවිල්ලා තියෙන දින 4යි ඒ වගේම වැඩිම දින ගණනක් තියෙන මොකේද 12 එම සංඛ්‍යාව 69යි එහෙමනම් මිනිසුන් 69 බැගින් දින 12ක් ඇවිල්ලා තියෙනවා එහෙනම් වැඩිම ගණන දින 12ක් එහෙනම් 69 12 වතාවක් යෙදිලා තියෙනවා එහෙනම් මාතය 69 දැන් හොයන්න ඕන මධ්‍යස්ථය මේ මධ්‍යස්ථය කියන එක අපිට එක පාට මෙහෙම තනි පිළිතුරක් විදියට ලියන්න බෑ එහෙනම් අපි මධ්‍යස්ථය ගණනය කිරීමක් කරන්න ඕන එතන මධ්‍යන්නේ ගණනය කරන්නේ කොහොමද සරි මධ්‍යස්ථය ගණනය කරන්නේ කොහොමද මධ්‍යස්ථය කියලා කියන්නේ හොඳින් මතක තියාගන්න යම් කිසි සංඛ්‍යා රටාවක් ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට මැද තියෙන සංඛ්‍යාව. ඊතන සංඛ්‍යා පහක් තියෙනවා. ওই සංඛ්‍යා පහ ඔයා එක්කෝ ආරෝහණ පිළිවෙලට නැත්නම් අවරෝහණ පිළිවෙලට හදා ගන්න. ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට හෝ අඩු වෙන පිළිවෙලට හදා ගන්නවා. දැන් සංඛ්‍යා පහ ලියාගත්තට පස්සේ මැද තියෙන සංඛ්‍යාව ඊතන මෙහෙම 5 10 15 20 25. මොනවා සංඛ්‍යා පහක් ලියාගත්තා. දැන් මේකේ මධ්‍යස්ථය කියලා කියන්නේ මෙන්න මේ 15. ඒ සේරම සංඛ්‍යා 1 2 3 4 5යි. මැදින් එක්කෙනා. කොහොමද මැදින් එක්කෙනා කියලා කියන්නේ මෙතන 1 2 3 3 වෙනි එක්කෙනා. 3 වෙනි එක්කෙනා හොයාගන්නේ මුළුපද සංඛ්‍යාවට එකක් එකතු කරන. මුළුපද සංඛ්‍යාව 1 2 3 4 5යි. 5 1 6යි. බෙදෙනවා 2කින්. 6 බෙදීම 2 3යි. එහෙනම් 1 2 3 මෙන්න 3 වෙනිය. මුළුපද සංඛ්‍යාවට එකක් එකතු කරලා 2කින් බෙදුවට පස්සේ ඒක තමයි මධ්‍යස්ථයේ වෙනිය. එහෙනම් තුන්ගිනිය 15 මේ මම නිකන් ලිව්ව සංඛ්‍යා රටාවක් මේකෙන් අපෙන් දැන් විභාගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ එහෙමනම් දැන් මේ සංඛ්‍යා රටාවේ මැදින් එක්කෙනා බලමු බලන්න දැන් මැදින් එක්කෙනා කොහොමද හොයාගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් අපිට මුළු දින ගණන ගණන් කරගන්න ඕන මුළු දින ගණන ගණන් කරලා බලමු 12යි 8යි 20යි 20යි 8යි 28යි 28යි 10යි 38යි 2යි 40යි එහෙනම් මුළු පද සංඛ්‍යාව 40යි 40 බෙදෙනවා 2කින් 30ට වඩා වැඩි නම් එකක් එකතු කිරීම අවශ්‍ය නැහැ සාමාන්‍යයෙන් මධ්‍යස්ථය හොයද්දී
එන්දන එක බෙදීම දෙක කියන්නේ කියන්නේ මම දැන් කලින් කිව්වේ මෙතන 5යි නම් 5ට එකක් එකතු කරා 6යි 6 බෙදීම දෙක 3 වෙනිය කියලා. දැන් අපිට කී වෙනියද කියලා මැදිස්ත්‍ය හොයාගන්න ඕන. 30ට වඩා වැඩි නම් එකක් එකතු කරන්නේ නැහැ. උදේ 40යි 40 දෙක බෙදීම දෙක 20 වෙනිය. දැන් අපි බලන්න ඕන 20 වෙනිය ඉන්නේ කොතනද කියලා. මෙතනින් 2යි 4යි කියන්නේ 6යි 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 කියන්නේ 12යි 12යි 8යි කියන්නේ හරියට 20යි. එහෙනම් 20 වෙනිය ඉන්නේ කොතනද? 20 වෙනිය ඉන්නේ 68. තේරුණා නේද මම ගත්ත විදිය? මේ දැන් සංඛ්‍යා රටාවක්නේ 65 ව 2යි 66 ව 4යි 67 ව 6යි. ඒ කියන්නේ 4යි 2යි 6යි 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 12යි 12යි 6යි 68 ව 8යි 12යි 8යි 20යි. 20 වෙනිය ඉන්නේ හරියටම 68 අන්තිම 68 වෙනිය. 21 එන්නේ 69. දැන් අපිට ආයේ 20 වෙනියනේ. එහෙමනම් මධ්‍යස්ථයේ සොයීමේදී මධ්‍යස්ථය 40 බෙදීම 2 20 40 බෙදීම 2 20 වෙනියා වේ. එම නිසා මධ්‍යස්ථය 20 වෙනිය. දැන් මම හොයාගත්ත 68යි කියලා. එහෙනම් මධ්‍යස්ථය 68යි මාත්‍යය 69යි. දැන් අපි හොයමු මොකද්ද ඊළඟට කියනවා මධ්‍යන්නේ. මධ්‍යන්නේ සෙවීම සඳහා සුදුසු වගුවක් සකස් කර මෙම தত্ত্বවල මධ්‍යන්නේ ගණනය කර එය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයා ලියන්න. මධ්‍යන්නේ කියලා කියන්නේ මුළු පද සංඛ්‍යාව බෙදනවා. මුළු පද සංඛ්‍යාව එකතුව බෙදෙන මේ පද සංඛ්‍යාවෙන්. හිතන්න දැන් මිනිස් දින සංඛ්‍යාව දැන් අපි 40ක් කියලා හොයාගත්තා. ඒකනේ මෙතන 40 ගත්තේ. දින 40යි. දින 40 තුල ඇවිල්ලා තියෙනවා දෙවනි දවස් 2 බැගින් 65යි, දවස් 4 බැගින් 66යි, දවස් 6 බැගින් 67යි. ඒ වගේ යම්කිසි ප්‍රමාණයක්. අන්නේ සියල්ල එකතු කරලා 40න් බෙදුවම එන්නේ මධ්‍යස්ථය. දැන් මේක ලේසි පාස් වැඩක් නෙමෙයි. මේක එකතු කරනවා නම් 65 ව 2ක් එකතු කරන්න ඕන. 66 ව 4ක් එකතු කරන්න ඕන. 67 ව 6ක් එකතු කරන්න ඕන. 68 ව 8ක් එකතු කරන්න ඕන. 69 ව 12ක් එකතු කරන්න ඕන. මේක ලේසි පාස් වැඩක් නෙමෙයි. අපි ඒක ලේසි කරගන්නවා වගුවක් භාවිතයෙන්. දැන් පුතේ බලාගන්න අපි වගුව හදාගන්න විදිය. අපි ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන මේ පන්ති පාන්තරය, ඒ කියන්නේ රෝගීන් සංඛ්‍යාව කියලා ලියාගන්න. ඊට පස්සේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියලා කියන්නේ මේ දින ගණන. ඊට පස්සේ fx. fx කියන්නේ මොකද්ද කියලා බලන්න. රෝගීන් සංඛ්‍යාව කියලා කියන්නේ f. සංඛ්‍යාතය කියලා කියන්නේ x. රෝගීන් සංඛ්‍යාව මේක කියන frequency. ෆ්‍රීකවෙන්සි සංඛ්‍යාතය කියන x කියලා. එහෙනම් රෝගීන් සංඛ්‍යානේ f සංඛ්‍යාතයේ x. එහෙනම් f වතාවක් x කීයද? fx. එහෙනම් මෙතනට එනාගේ මේ සංඛ්‍යාතයෙන් ගුණ කරාම එනවා fx. දැන් අපි රෝගීන් සංඛ්‍යාව වගු විදිහට ලියාගමු. 65යි 66යි 67යි 65යි 66යි 67යි ඊට පස්සේ 68යි 69යි 70යි. संख्या ठीक देख हतर हाय देख हतर हाय अट दोलहा अट एफ एक्स एफ गुण गिरी मिक्स हेट पाए देखा किसी तिहाय हेट हाय हतरा देसी हेट हतरा इट पास हार सी देखा इट पास पांच सी हतलिस हतरा इट पास अट सी विसी අටයි. ඊට පස්සේ 560යි. ඔන්න මේ ටික මම එකතු කරා. දැන් මේ සංඛ්‍යාත තීරුව එකට එකතු කර ගන්නවා. මේ ෂේරම එකතු කරාම 40යි කියලා අපි කලින් තුත් දැත්තා. කලින් එක එකතු කරගත්තා. fx තීරුව එකතු කරගමු බලන්න. 2728යි.
දැන් මට ඕන මධ්‍යන්නේ මධ්‍යන්නේ සමානයි fx බෙදීම මොකද x දැන් x x කැපිලා f කියලා ලියන්න එපා මේක මේ විචල පදය ඒ දැන් ඉගෙන එහෙම කපන්න පුළුවන් පද නෙමෙයි මේවා එක එක නියතය විචල්යන් තමයි නමුත් එක ඒකාබද්ධව පවතින නිය එක නියතය එතකොට x x කපන්න බෑ නම් fx බෙදීම x fx කියලා කියන්නේ දැන් අපි හොයාගත්ත 2728 x කියන්නේ හොයාගත්ත 40යි කියලා එහෙනම් 2728 40 න් බෙදුවම අපිට එනවා 68.2 ඊළඟකෙනා දෙවනි ගාන මෙහෙම කතාවක් x 2 හා y 1 වන විට ඍණ 3x ධන 2y අගය සොයන්න හරිම ලේසි ප්‍රකාශනයක් බලන්න ඍණ 3x ධන 2y අගය අහනවා x ට උත්තරෙත් දීලා y ට උත්තරෙත් දීලා අපිට සුළු කරන්නේ විතරයි තියෙන්නේ එහෙනම් ඍණ 3 වතාවක් x කියලා කියන්නේ මෙතන 2යි ධන 2 වතාවක් y කියන්නේ ඍණ 1යි සුළු කරමු බලන්න අපෙන් මේගොල්ලන් ඇත්තටම අපේක්ෂා කරලා තියෙන ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට මොකද වෙන්නේ කියන එක තමයි අපෙන් මේ අහන්න හදලා තියෙන්නේ හරි බලමු ඍණ 3 දෙකෙන් ගුණ කරාම ඍණ සංඛ්‍යාවක් ගුණ කරනවා ධන සංඛ්‍යාවකින් ඍණමයි 3 2 6යි ධන එහෙම තියන්නම් ධන ඍණ 6ක් නිසා අපි මේක වරහන් කරගමු ඇතර මෙතනත් වරහන් වීමක් සිදු වෙනවන හරි ඍණ 6ක් නිසා වරහන් කරගත්ත ධන නිසා ධන ලිව්වා දෙවතාවක් ඍණයක ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් ගුණ කරාම ඍණමයි දෙවරක් එක දෙකයි ඍණ සංඛ්‍යාවක් නිසා වරහන් කරගමු දැන් ඍණ සංඛ්‍යාවක් එකතු කිරීම ඍණ සංඛ්‍යාවක් එතකොට අපි මොකද කරන්නේ ඍණ සංඛ්‍යාවක් එකතු කිරීම ඍණ සංඛ්‍යා දෙකක් එකතු වීම නිසා ඍණයි ඍණයි ඍණමයි 6යි 2යි 8යි බලමු ඊළඟ කොටස ඊළඟ කොටසේ කියනවා මෙහෙම කතාවක් 8x ඍණ ax ධන 24යි ඍණ 3යි a බීජීය ප්‍රකාශනයේ සාධක සොයන්න සාධක සොයන්න සාධක සොයන්න කියලා කියන්නේ සමාන පද එකට ගන්න සාධක සෙවීමෙන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන දේ තමයි සමාන පද එකට ගන්න. ඒ කියන්නේ මහාවට විසිරලා තියෙන ප්‍රකාශනයක් අපිට අධ්‍යයනය කරන්න අපහසුයි. ඒ පද එක තැනක x පද එක තැනක ඒක නියත පද එක තැනක එහෙමනම් අපි ඒවා සමාන පද එකට එක ගුණුවක් කරගන්න ඕනේ. ඒතර අපිට මේ ප්‍රකාශනයන් ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක තමයි අපි ඉදිරියේදී ඉස්සරහට ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දැන්ට මේ සාධක සොයන්න කියලා වරහන් දෙකක් දාන එක විතරයි කරන්නේ. නමුත් ඊට වැඩි මහා දෙවන්ත කාර්යයක් සාධක සෙවීම තුළ තියෙනවා. අපි දැන් බලමු හොයන විදිය. 8x ඍණ ax ධන 24 ඍණ 3 a බලන්න පළවෙනි පද දෙක ගමු 8x ඍණ ax මම මේ පද දෙකෙන් x පිටට ගන්නවා එතකොට 8 ඍණ a කියලා ආවා මොකද දෙකේම x තිබ්බ නිසා ධන 24 ඍණ 3 a මම මේ පද දෙකෙන් 3ක් පිටට ගන්නම් හේතුව 24ටත් 3ව තියෙනවා 3ටත් 3ව කොහොමද තියෙනවා එහෙනම් මම 3ක් පිටට ගත්තා 24ෙන් 3ක් පිටට ගත්තම ඇතුළේ ඉතුරුනේ 8යි ඒ කියන්නේ 24 3ින් බෙදුවම 8යි ඍණ නිසා ඍණමයි 3 a-ගෙන් 3ක් පිටට ගත්තම ඉතුරුනේ a විතරයි දැන් සාධක ඉවරයි කියලා කවුරු හරි හිතන්න පුළුවන් නෑනේ පුතේ හොඳට බලන්න දැන් මෙන්න 8 ඍණේ කියලා තව එකක් තියෙනවා මෙතනත් 8 ඍණේ කියලා එකක් තියෙනවා එහෙනම් a දෙකත් පොදුයි අපි ඒකත් පිටට ගමු 8 ඍණ a පිටට ගත්තම මෙතනින් ඉතුරුනා x මෙතනින් ඉතුරුනා ධන 3 එහෙනම් 8 ඍණ a වතාවක් x ධන 3 තමයි සාධක වෙන්නේ ඊට පස්සේ සමීකරණයක් විසඳන්න කියලා
සමීකරණයක් විසඳනවා කියන්නේ මොකද ඇත්තටම? නොදන්න පදයක් හොයන්න හදන්න. දැන් බලන්න නොදන්න පද මොකද්ද තියෙන්නේ කියලා. ඒ කියන එක දන්නේ නැහැ. එක දන්නවා තුන දන්නවා ආ ඒ දන්නේ දෙක දන්නවා දෙක දන්නවා. එහෙනම් මේ නොදන්න පදේ ඒ ඒ උක්ත කරගමු. ඒ උක්ත කරගන්නවා කියලා කියන්නේ ඇත්තටම සමීකරණය විසඳලා ඉවරයි කියන එක තමයි. එහෙනම් සමීකරණයක් විසඳීමත් යම් කිසි පදයක් උක්ත කිරීමත් අතර සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මට ඒ නම් හොයන්න ඕන මම ඒ උක්ත කරගමු. මම ඉස්සලා ලියා ගන්නම් මට දීලා තියෙන සමීකරණය. ඒ දන 3 ඒ දන 1 බෙදීම 3 දන ඒ දන 2 සමානයි 2. මම දැන් මොකද කරන්නේ? මට දැන් මෙහෙම වෙලාවට ලේසිම වෙන තමයි අද යට පොදු හරය ගන්න එක. 3 තියෙනවා 2 තියෙනවා. එහෙනම් පොදු හරය 6යි. 6ට 3 ඒවා 2යි. දෙවරක් ඒ දන 3. එහෙනම් දෙවතාවක් ඒ දන 3. දන 6ට 2 ඒව 3යි. 3 වතාවක් ඒ 3යි ඒ සමානයි 2ට. එහෙමනම් මම මේක උඩ තියෙන ලවය ප්‍රසාරණය කරගන්නම්. 2යි ඒ දන දෙවරක් 3 6යි දන 3යි ඒ සමාන වෙනවා. මෙන් මේ 6 හරය මේ පැත්තට ලවයක් විදියට එවන්න පුළුවන් සමාන ලකුණෙන් එහා පැත්තට. 6 වරක් 2 කීයද? 12යි. දැන් මේ පද එකට එකතු කරගමු. 2යි ඒ දන 3යි ඒ කියන්නේ 2යි 3යි 5යි. මේ පැත්තේ 12ක් තියෙනවා. තව අපිට මෙතන කරදරයක් වෙච්ච සමාන මෙතන 1යි. ඒ දන 1. ඒ කියන්නේ 1යි දෙවරක් 1 2යි. මෙතන කරදරයක් වෙලා තිබ්බ 2. ඒ 2 මෙහාට යවනවා. ඒ කියන්නේ 12 හරින 2. එහෙනම් 5යි ඒ සමානයි 10යි. එහෙනම් ඒ සමානයි දෙපැත්තම 5ෙන් බෙදමු 2යි. පැහැදිලි නේද? අපි යමු ඊළඟ කොටසට. 2x ධන y සමානයි 1. සමගාමී සමීකරණ යොගල විසඳන්න. 2x ධන y සමානයි 11. 2x ධන y සමානයි 11. එකම 11. මේක පළවෙනි සමීකරණය කියලා මම ලියා ගන්නවා. දෙවෙනි එක. ඍණ x ධන y සමානයි 5. ඍණ x ධන y සමානයි 5. ඒක දෙවෙනි සමීකරණය කියලා ලියා ගන්නවා. සමගාමීව විසඳන්න කියලා තියෙනවා. කලින් උන් මන් සමීකරණයක් විසඳුවා. වෙනස මොකද? දැන් තියෙන එකේ කලින් එකේ. තලින් තියෙන එකේ මලන් මන් ඒ කියලා යකෝ මතකද? නොදන්න පද එකයි තිබ්බේ. දැන් නොදන්න පද දෙකක් තියෙනවා. x දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ. එහෙනම් එක සමීකරණයකින් මන් නොදන්න පද දෙකක් හොයන්න බෑ. මන් නොදන්න පද දෙකක් තියෙනවා නම් මට සමීකරණ තුනක් ඕන. නොදන්න පද තුනක් දෙකක් ඕන. නොදන්න පද තුනක් තියෙනවා නම් මට සමීකරණ තුනක් ඕන. එහෙමනම් දැන් නොදන්න පද දෙකක් තියෙනවා. x දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ. සමීකරණ දෙකක් ඕන. මේ දෙක විසඳලා එක්ක x හොයා ගන්නවා. x හොයාගත්තොත් x මගින් y කියන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් y හොයා ගන්නවා. y මගින් x කියන්න පුළුවන්. දැන් මට බැලූ බැලමට කතන්දරයක් පේනවා. මොකද්ද? මම දෙවනි සමීකරණය දෙකෙන් ගුණ කරලා එකතු කරන එකට මොකක්ද රහස? මෙන්න මේ ඍණ x දෙකෙන් ගුණ කරාම ඍණ 2x ඍණ 2x ධන 2x එකතු වුණාට පස්සේ x පද දෙක නැති වෙනවා. ඒක ඉතුරු වෙන්නේ y විතරයි. එහෙනම් එක පදයක් අයින් කරගත්ත කියන්නේ අනිත් පදේ අපිට හොයාගන්න පුළුවන් නේ. එහෙමනම් බලන්න. එහෙනම් මම දෙවෙනි සමීකරණේ දෙකෙන් ගුණ කළා පළවෙනි සමීකරණයට එකතු කරා. දැන් දෙවෙනි සමීකරණේ දෙකෙන් ගුණ කරාම ඍණ 2x ධන 2x ට කැපුණා. ඊට පස්සේ මේ දැන් දෙවෙනි සමීකරණේ දෙකෙන් ගුණ කරනවානේ. y දෙකෙන් ගුණ කරාම 2y ධන y කියන්නේ 3y. 5 දෙකෙන් ගුණ කරාම 10y. 10යි 11යි කියන්නේ 21යි. එහෙනම් y සමානයි 21 බෙදීම 3යි. එහෙනම් y සමානයි කීයද? 7යි. දැන් y 7යි කියලා හොයාගත්තා. දැන් දෙවෙනි සමීකරණයෙන් ඍණ x ධන 7 සමානයි 5යි.
එන ඍණ x සමානයි 5 ඍණ 7යි. ඍණ x සමානයි 5න් 7ක් ගියාම ඍණ 2යි x සමානයි 2යි. එහෙනම් පුතේ y සමානයි 7යි x සමානයි 2යි. ඊළඟට මොකද කියන්නේ? y සමානයි 3x ඍණ මගින් ප්‍රස්ථාරයක් අඳින්න. ත්‍රිතය දීලා y සමානයි 3x ඍණ 1. අපිට දැන් ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. වගුවත් අපිට සම්පූර්ණ කරලා දීලා. x සහ y. x ඍණ 2 වෙද්දී y ඍණ 7යිලු. x ඍණ 1 වෙද්දී y කීයද කියලා මේ සමීකරණයෙන් හොයන්න පුළුවන්. x බිංදුව වෙද්දී y ඍණ 1යිලු. x 1 වෙද්දී කීයද කියලා අහලා තියෙනවා. ඒක සමීකරණයෙන් හොයන්න පුළුවන්. x 2 වෙද්දී 5යි. දැන් මේ histand එක පුරවලා බලමු. කොහොමද histand එක පුරවන්නේ? බලන්න. අපි ඉස්සලා සමීකරණ ලියාගමු y සමානයි 3x ඍණ 1යි. y ඍණ 1 වෙද්දී දීලා. එහෙනම් y ඍණ 1යි 3x ඍණ 1යි. එහෙනම් ඍණ 1ට ඍණ 1යි අහිමි වුණාට පස්සේ ඍණ 1 මෙහෙට වුණාට පස්සේ ඍණ 1 ඍණ 1 නැති වෙනවා. x කීයද? සමාවෙන මෙතන ඍණ x ට ඍණ 1 දාලා තියෙන්නේ. එහෙනම් y සමානයි 3 වතාවක් x වෙනුවට දීලා තියෙනවා ඍණ 1 ඍණ 1. එහෙනම් y සමානයි 3 වරක් ඍණ 1 කියලා කියන්නේ ඍණ 3 ඍණ 1 කියන්නේ ඍණ 4යි. ඍණ 4යි. ඒ විදිහටම 1 දාලා බලමු. y සමානයි 3 වරක් 1 3යි ඍණ 1යි. 3 ඍණ 1 කියලා කියන්නේ 2යි. එහෙනම් x සමාන 1 වෙන විට y 2යි. එහෙනම් අපි වගුව සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ කියනවා y සමානයි 3x ඍණ 1. ඒ කියන්නේ අපි මේ අඳින ප්‍රස්ථාරයේ ත්‍රිතයේ ප්‍රස්ථාරයේ සුදුසු ඛණ්ඩාංග තලයක අඳින්න. දැන් අපි ඛණ්ඩාංග තලයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ ඛණ්ඩාංග තලයේ මෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න. සාමාන්‍ය විභාගේ නම් ඕගොල්ලන්ට ප්‍රස්ථාර කඩදාසියක් ඉල්ල ගන්න පුළුවන්. එතකොට ප්‍රස්ථාර කඩදාසියක් ඉල්ලගෙන ඒකේ xy අක්ෂ දෙක ලකුණු කරගෙන අදාළ ඛණ්ඩාංග ටික මාක් කරන්න පුළුවන්. අපි දැන් බලමු ඛණ්ඩාංග ටික ලකුණු කරන විදිය. මෙන්න මේ වගේ ප්‍රස්ථාර කඩදාසියක අපි xy අක්ෂය මාම් කරගත්තා. මේ y අක්ෂය මෙන් බලන්න. මෙන්න x අක්ෂය. එතකොට මේ අක්ෂ දෙක තියෙනවා. මේ ක්‍රමාංකනය කරලා තියෙනවා. බලන්න මෙතන බිංදුවෙන් තියෙන්නේ බිංදුව පටන් ගන්නවා. ඉතින් මූල අක්ෂයේ බිංදුවයි. බිංදුවෙන් පටන් ගන්න x අක්ෂයේ දිගේ ධන මේ දකුණු පැත්තට යද්දි ධන ඉලක්කම්. වම් පැත්තට යද්දි ඍණ ඉලක්කම්. y අක්ෂයේ දිගේ උඩට යද්දි ධන ඉලක්කම්. පල්ලෙහාට යද්දි ඍණ ඉලක්කම්. එහෙනම් අක්ෂ ටික නම් කරගෙන ඉවරයි. දැන් අපි ඛණ්ඩාංක ටික ලකුණු කරගමු. x ඍණ 2 වෙද්දි y ඍණ 7යි. එහෙනම් x අක්ෂයේ දිගේ ඍණ 2ට ආවා. y අක්ෂයේ දිගේ ඍණ 7ට ආවම පැන්සල් එකකින් ලකුණු කරගන්න ඍණ 4යි. x ඍණ 1 වෙද්දී y ඍණ 4. අපි කොහොම ගත්තනේ? x ඍණ 1 වෙද්දී y ඍණ 4යි. x බිංදුව වෙද්දී y ඍණ 1යි. x බිංදුව වෙද්දී y ඍණ 1යි. x එක වෙද්දි y 2යි. x එක වෙද්දි y 2යි. x 2 වෙද්දි y 5යි. x 2 වෙද්දි y 5යි. එහෙනම් ලක්ෂ 5ම ලකුණු කරගෙන ඉවරයි. අපිට ප්‍රස්ථාරය නඳින්න කියන්නේ. එහෙනම් මේ ලක්ෂ ටික යාකිරීම තමයි දැන් සිදු කරන්න තියෙන්නේ. මතක තියාගන්න මේ කිසිම රේඛාවක් තද වඳින්න එපා, සුමට වඳින්න. ඒ වගේම එක මත එක ඉරි ඇඳින්න එපා. මේ වගේ සුමට වක්‍රයක් ඇඳින්න. අපි ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඉහත y සමානයි 3x ඍණ රේඛාවට සමාන්තරව බිංදුව ඍණ 2 හරහා යන රේඛාවේ සමීකරණ ලියා දක්වන්න. දැන් මේ රේඛාවට සමාන්තර වෙන්නත් ඕන බිංදුව ඍණ 2 හරහා යන්නත් ඕන. මම කියලා දෙන්නම් පොඩි රහසක්. බලන්න මම ලියනවා සමීකරණයක් y සමානයි mx + c කියලා.
එතකොට ඇත්තට මේ ඇදලා තියෙන සරල රේඛාව මෙන්න මේ ආකාරය තමයි. මම තවත් ඔප්පු කරලා තියන්නම් නම් අපිට දැන් පෙන්න අඳින්නේ කියලා තියෙන මොකද්ද? y 3x - 1. y 3x - 1. දැන් ඔයගොල්ලන්ට පේනව ඇති මේ m කියන්නේ මේ අංගද ප්‍රස්ථාරේ 3යි. c කියන්නේ -1යි. හොඳ මතක තියාගන්න ලකුණත් එක්කම ලියන්න ඕන. මෙතන ධන එක තිබ්බනම් c ධන එකයි. ඍණ එක නිසා c ඍණ එකයි. a කියන්නේ මේ y = mx + c mx + c ආකාරය. දැන් රහසක් තියෙනවා මේ m කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. c කියන්නේ අන්තඛණ්ඩය. මේ c ඍණ එකයි. හොඳින් බලා ගන්න ප්‍රස්ථාරය කැපුණේ y අක්ෂයේ කැපුණ ඍණයක. හැමතිස්සෙම y = mx + c ආකාරයේ ප්‍රස්ථාරයක y තනි වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් එක පැත්තක y තියෙනවා නම් මේ y තියෙන එක පැත්තකනේ y තනි වෙලා තියෙනවා නම් c ගෙන් පෙන්වන්නේ y අක්ෂයේ කැපෙන තැන. එහෙනම් c ගෙන් පෙන්වන්නේ ඍණ එකයි y අක්ෂයේ කැපෙන තැන ඍණ එකයි. දැන් මට කෙනෙක් කියන්නේ මෙතන ඍණ 4 තිබ්බනම් y අක්ෂයේ කැපෙන්නේ ඍණ 4. දැන් මේගොල්ලන් දීලා තියෙනවා තව ප්‍රස්ථාරයක් අඳිනලු මෙන්න මේ අපි ඇඳලා තියෙන ප්‍රස්ථාරය සමාන්තරව ඒක බිංදුවක මාරින දෙක හරහා යන්න ඕනලු. බිංදුවක මාරින දෙක කියන්නේ මොකද්ද? x ඛණ්ඩාංකයේ බිංදුවයි y ඛණ්ඩාංකයේ ඍණ දෙකයි. එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන සමීකරණය ඍණ දෙක හරහා යන්න ඕන. එහෙමනම් මේක y සමානයි පිස්තනක් ඍණ දෙක ආකාර වෙන්න ඕන. පැහැදිලිද? y සමානයි හිස්තනක් ඍණ දෙක ආකාර වෙන්න ඕන. y සමාන mx + c එකේ c කියන්නේ y අක්ෂයේ කැපෙන තැන කිව්වා. අපි අඳ ප්‍රස්ථාරයේ c ඍණ එකයි හරියටම හරි. එහෙනම් අපි අඳින්නේ කියලා කියන ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඍණ දෙක වෙන්න ඕනලු. එහෙනම් y සමානයි ඍණ හිස්තනක් ඍණ දෙක වෙන්න ඕන. x වෙන්නත් ඕන. දැන් මේකේ m හොයාගන්නත් ඕන. y සමානයි mx + c නේ. දැන් m කීයද? m කියන්නේ අනුක්‍රමණය. හොඳට මතක තියාගන්න පුතේ. ප්‍රස්ථා සමීකර රේඛා සමාන්තර නම් ඒවයි අනුක්‍රමණ සමානයි. ඕනම සමාන්තර රේඛාවල අනුක්‍රමණ සමානයි. අනුක්‍රමණය අපි අර්ථ දක්වමු 11 වසරදී. එහෙම නැත්නම් 10 වසරදී. හැබැයි දැන්ට මතක තියාගන්න ඕනෑම රේඛාවක අනුක්‍රමණ සමාන වෙනවා එම රේඛා දෙක සමාන්තර නම්. දැන් අපිට අඳින්නේ කියලා කියන්නේ සමාන්තර රේඛාවක්. මේ රේඛාවට සමාන්තර රේඛාවක්. එහෙනම් අනුක්‍රමණ සමානයි. මෙතන m නම් මෙතන 3යි. මෙතන m සමානයි 3 නම් මේ අනුක්‍රමණය 3x. එහෙනම් y සමානයි 3x ඍණ දෙක ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි දැන් අපි අඳින්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ y සමානයි 3x ඍණ දෙක ආකාරයේ ප්‍රස්ථාරයක් නම් අඳින්න ඕන. හරි. දැන් ඒ සේරම හරි. මේ ප්‍රස්ථාරය දැන් කොහොමද අපි අඳින්නේ? එහෙනම් දැන් අපි සමීකරණය හොයාගත්ත y සමානයි 3x ඍණ දෙක කියලා. අපි එහෙනම් ඛණ්ඩාංග දෙකක් හොයාගමු. ඉස්සෙල්ලාම x ට ඍණ දෙක දාලා බලමු. x සමානයි ඍණ දෙක විට. එහෙමනම් y සමානයි 3 වතාවක් ඍණ දෙක ඍණ දෙක. එහෙමනම් y සමානයි 3 වරක් දෙක 6යි ඍණ 6යි ඍණ 8යි නේද ඍණ 8යි. ඒ කියන්නේ x ඍණ දෙක වින විට y ඍණ 8යි. තව එකක් ඔයලා බලමු. x බිංදුව වෙන විට x සමානයි බිංදුව විට. ඒ කියන්නේ y සමානයි බිංදුව x බිංදුව නම් 3ත් බිංදුවමයි ඍණ 2. එහෙනම් y සමානයි ඍණ 2. අපි එක ඛණ්ඩාංකයක් හොයාගත්තා y සමානයි x සමානයි ඍණ 2 වෙන විට y ඍණ 8යි කියලා. එහෙනම් x ඍණ 2 වෙන විට yට අපි දානවා ඍණ 8ක්. තව ඛණ්ඩාංකයක් හොයාගත්තා x බිංදුව වෙන විට y ඍණ 2යි කියලා. ඒක අපි කොහොමද දන්නවා? ප්‍රස්ථාරය කැපෙන්නේ ඍණ 2 නිසා. ඔන්න මම දැන් ලක්ෂ දෙකක් ඇඳා. ඒ ලක්ෂ දෙක
දිගටම කන්ටිනියු කරමු. අනිත් එක ඔයගලන්ට පේනවා ඇති මං අඳින රේඛා දෙකෙන් මං දැන් අඳින්න හදන එකත් කලින් එකත් සමාන්තරයි නේද කියලා. හරියටම හරි මේ සමාන්තර රේඛා දෙකක් තමයි ආවේ. එහෙනම් මගේ ප්‍රස්තාරය ඇඳලා මං ඉවරයි. අපේ මේ ප්‍රස්තාර සම්බන්ධ වෙච්චරයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. සාරාංශගතව කිව්වොත් මතක තියාගන්න y සමාන mx + c ආකාරයක m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තඛණ්ඩය සමාන්තර රේඛාවල අනුක්‍රමණ සමානයි. ඒ වගේම ප්‍රස්තාරයේ y අක්ෂයේ කැපෙන තැන ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකය තමයි මේ c වලින් පෙන්වන්නේ. ඍණ 1කින් කැපුණා එනං ඍණ 1කින් කැපෙද්දී ඍණ 1යි ඍණ c නම් ඍණ 2 නම් මෙතන ඍණ 2යි. එවනම් ඒ සියල්ල පැහැදිලි. අපි යමු ඊළඟ ගානට. හතරවෙනි ප්‍රශ්නය පැත්තක දිග 16 සෙන්ටිමීටර වූ සමපාද ත්‍රිකෝණාකාර ආස්තරයක පරිමිතිය සොයන්න එකපාර්තම කියාවේ කවුරු හරි හරිම ලේසි 48යි. මම දැන් බලන්නම් ගත්ත විදිය. මෙන්න සමපාද ත්‍රිකෝණය A BC කියලා නම් කරගන්නම්. පැත්තක දිග 16 සෙන්ටිමීටර වූ සමපාද නම් මේ පාද තුනම සමානයි. පරිමිතිය අහනවා 16 16 16. 16ව 3ක්. 16 ගුණ කිරීම 3 සමානයි 48යි. सेंटीमीटर परिमितिया कहने सा එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති සුජු කෝණාශාස්ත්‍රයක දිග 16 සෙන්ටිමීටර වේ නම් එහි පළල කොපමණද? එම සුජු කෝණාශාස්ත්‍ර විකර්ණයේ දිග 320යි මූල බව සෙන්ටිමීටර බව පෙන්වනවා. හරි. දැන් කියනවා සුජු කෝණාශ්‍රයක්. දිග පළල මේක දිග පළල දිග දීලා තියෙනවා 16 සෙන්ටිමීටර්ලු. පළල දන්නේ නැහැ. හැබැයි පරිමිතිය දන්නවා 48යි. ඒයි කලින් කියනනේ එම පරිමිතියම ඇති කියලා. එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති සුජු කෝණාශ්‍රයක්. එහෙනම් පරිමිතිය 48යි. මම පළල ගන්නේ කොහොමද? මෙහෙම හිතන්න පුළුවන් නේද? 16 ඒව 2යි පළල ඒව 2යි එකතු කරාම 48ට සමානයි නේද? එහෙනම් පළල සමානයි 48ෙන් අඩු කරනවා. මම වරහණක් දාගන්නම් අඩු කරන පද ටික. 48ෙන් අඩු කරනවා 16 ඒව 2ක්. 16 ඒව 2ක් මෙතන 16යි මෙතන 16යි 32යි. 48ෙන් 16 ව දෙයක් අඩු කරාට පස්සේ මේ පළල වන් මෙන්න මේ පදයයි එනවා. පළල කියන්නේ එකයි දෙකෙන් බෙදෙන්න ඕන. එහෙනම් 48ෙන් 32ක් ගියාම 16යි. 16 බෙදීම 2 කීයද? හරියටම 8යි සෙන්ටිමීටර. එහෙනම් පළල 8යි සෙන්ටිමීටර. දැන් දිග දන්නවා පළල දන්නවා. දැන් අපි මේ විකර්ණයේ දිග අහනවා. මෙන්න මේ විකර්ණය කියලා කියන්නේ මෙන්න මේ දිගනේ. මේක A B C D කියලා නම් කරගන්න. D D. එතන D B. D B තමයි විකර්ණය. දැන් මේ පදේ දන්නවා මේ පදේ දන්නවා මේක අහන්නේ. අපි දන්නවා මේක සුජු කෝණී ත්‍රිකෝණයක් බවට පරිවර්තනය වෙනවා කියලා. හේතුව සුජු කෝණාශ්‍රයක මේ කෝණයක් සුජු කෝණයක්. එහෙනම් මේ සුජු කෝණී ත්‍රිකෝණයක්. මේක කර්ණය. සුජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ කියලා පයිතගරස් කියන විද්‍යාඥයෙක් කිව්වා. ඒ පයිතගරස්ට අනුව මේක A නම් මේක B නම් මේක C නම් A වර්ග සමාන වෙනවා B වර්ග ධන C වර්ගයට. දැන් අපේ පාදේ මේ A තමයි අහන්නේ. C 16යි B කියන්නේ 8යි. එහෙමනම් මාට අවශ්‍යයි a වර්ග. a වර්ග සමානයි b කියලා කියන්නේ 8 a වර්ගය, c කියලා කියන්නේ 16 a වර්ගය. එහෙනම් a සමාන a වර්ග සමානයි අටේ වර්ගය 64යි ධන 16 a වර්ගය 256යි. එහෙනම් A සමානයි 64යි 256යි කියන්නේ 320යි. 320 වර්ග වර්ගය නැති වෙනවා නම් අනිත් පැත්ත පදියේ මූල කරනවා.
सेंटीमीटर वाली एक की सेंटीमीटर वाली आप इधर पेन्ना निकला थी इन्हें थारी एट महारी आस्ते विकार ने दिक्कत तुंसी विस्साई मूल है सेंटीमीटर बाव पेन्ना ने पेन्ना ली वाला मेमरूपे विशाल उर्ते अरे 42 सेंटीमीटर हा कुड़ा उते अरे 7 सेंटीमीटर वे अंदर कर कर से वर्ग पाले से दी कर से इंगा हनो मिन्न मिहिम कता वा उर्ते आग दीला लोकु अरे 42 लू पड़ी उर्ते आग दीला पड़ी एक ही ना पड़ी उर्ते अरे 7 सेंटीमीटर लू अंदर कर से अरे वर्ग पाले हनो दें लोकु राव में वर्ग पाले होयला පොඩි රවුමේ වර්ගඵලය අඩු කරා නම් එන්නේ මේ අඳුර කරපු කොටස නේද පැහැදිලිනේ ලොකු කොටස හොයලා පොඩි කොටස අඩු කරා නම් මේ අඳුර කරපු කොටසේ වර්ගඵලයෙන් එන්නේ අපි දන්නවා වෘත්තයක වර්ගඵලය කියන්න පුළුවන් 5r වර්ග එහෙමනම් ලොකු කොටසේ වර්ගඵලය 5r වර්ග يعني r ප්‍රදානේ 42 पड़ी कोड़े से वर्ग पाले आडू करना पड़ी राव में आर वर्ग आठ दाने हाथाई यह मनां मिहमलिया मु फाइ आर वर्ग विषय देखा बेदी मा हाथे आर क्या ने हाथलिस देखाई आर वर्ग ने साय हाथलिस देखाई आडू करना वा विषय देखा बेदी मा हाथे फाइ पड़ी औरते हाथाई आय हाथाई विषय देखा बेदी महाते हाथलिस देखा गुने केरी महाथलिस देखा आय विषय देखा बेदी महाता हाथलिस हाथा गुने केरी महाते मैं देखे विषय देखा बेदी महाते पौधुई इटा मतलब मैं पद देखे मापी हाथे व देखा पौधुई गुने केरी महाता गुने केरी महाते पौधुई पीटे लगा तो विषय देखा बेदी महाते पीटे टावा 42 හතෙන් බෙදුවම 6යි. ආයි 42 හතෙන් බෙදුවම 6යි. එහෙනම් 6ව 2ක් ඉතුරුණා. මෙතන මෙච්චරන් තමයි ඉතුරුනේ. අඩු කිරීම බිඳුව. මොකද අපි 22 විදීම 7 සේරම එළියට ගත්ත නිසා. 22 විදීම 7 7 7 ගත්තම ඉතුරුනේ 1යි. ඒ කියන්නේ මේ 7ට මේ 7 අහෝසි වෙනවා. සමානයි 22 වතාවක් 7 22 වතාවක් 7 ගුණ කිරීම 6 වරක් 6 36 36 එකක් ගියාම 35යි එහෙනම් 22 වතාවක් 7 ගුණ කිරීම 35 අපිට මේ සියල්ල ගුරු කරාට පස්සේ එනවා 5390ක් සෙන්ටිමීටර මොන සෙන්ටිමීටරද වර්ග සෙන්ටිමීටර අහන්නේ වර්ගඵලය නිසා එහෙනම් වර්ග සෙන්ටිමීටර 5390යි ඊළඟට කියනවා මෙහෙම කතාවක් පහළ දැක්වෙන රූප සටහනේ කුලකේ අවයව කිසිවක් නොමැත එවැනි කුලකයක් කවර නමකින් හැඳින්වෙයිද ඒ කුලක අංකණය ලියා දක්වන්න මෙන්න මේ වගේ කොටුවක් ගහලා රවුමක් දාලා ඒවට කියනවා අපි මේවට කියනවා වෙන් රූප සටහනක් කියලා හොඳින් බලන්න වෙන් රූප සටහනේ බෝලයක් තියෙන බෝලේ ඇතුලේ හිස් මේක එක්තරා කුලකයක් ඒ කියලා හිතමු මේ ඒ කියන කුලකේ ඒ කියන කුලකේ හිස් කිසිවක් නැත එවැනි කුලකයක් කවර නමකින් හැඳින්වෙයිද ඒ කුලක අංකණය ලියා දක්වන්න හිස් කුලකයක් මුකුත්ම නැති කුලකයක් අපි කියනවා අභිශුන්‍ය කුලකයක් කියලා එහෙනම් මොනවා ලියන්න කියලා කියනවා මොකක්ද ආකාරයේ අභිශුන්‍ය කුලකය අභිශුන්‍ය කුලකයක් ඒක කුලක අංකණය ලියා දක්වන්න ඕනේ කුලක අංකණය ලියා ගත්තදී හොඳට මතක තියාගන්න අපි කියන ක්‍රමය තමයි ඉස්සෙල්ලාම කුලක අංකණය A නම් A කියලා ලියනවා සමානයි සංගල වරහණක් ඇතුළේ තමයි ලියන්න ඕනේ හැමදෙස්සම අවයව දැන් අවයව මුකුත් නැහෙනේ සංගල වරහණ හිස් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් A සමානයි 5 ලකුණ ඒ සමානයි 5 අකුර මේ ග්‍රීක අකුරක් ග්‍රීක හොඩි අකුරක් 5 ඒ සමානයි 5 කියන අකුර ඒ කියන්නේ අභිශුන්‍ය කුලකයේ කියන එක තමයි එහෙනම් මේ අංක දෙකෙන් ඔබ මොන විදිහට අර්ථයක් වල තිබ්බත් ඔබ හරි ඊට පස්සේ කියනවා A- කුලකයේ අවයව ලියා දක්වන්න A-
එනං ඒ ඩෑෂ් ලිව්වා සමානයි මං කලින් කිව්ව සංකල වරහණක් දාන්න ඕන සංකලවරණ පටන් ගත්තා ඒ ඩෑෂ් ඒට අයිති නැති ටික ඒට අයිති නෑ 2 3 5 7 ඒ කුලකයට අයිති නෑනේ ඇත්තට හරිනේ ඒ කුලකේ ඇතුළේ නෙමෙයි තියෙන්නේ පිටනේ තියෙන්නේ එහෙනම් 2, 3, 5, 7 සංකල වරහණ වැහුවා මතක තියාගන්න සංකල වරහණ වහන්න ඕන අරිනව නම් වහන්නත් ඕන ඊට පස්සේ කියන මෙහෙම කතාවක් සර්ව සම වූ කුඩා ඝනක 10ක් අතුරින් නිල් පාටින් 3ක් නිල් පාටින්ද 5ක් රතු පාටින්ද 2ක් කොළ පාටින්ද ඇත මෙම ඝනක සියල්ල මල්ලකට තමා අහපු ලෙස ඝනකයක් තෝරා ගැනීමේදී නිල් ඝනකයක් ලැබීම රතු පැහැයක් ලැබීම රතු හෝ ඝන කොළ ඝනකයක් ලැබීමේ සම්භාවිතාව මුළු ගණක සංඛ්‍යාව කීයද 10යි 10ෙන් එන සම්භාවිතාවනි අහන්නේ මුළු ගණක සංඛ්‍යාව 10යි නිල් පාටේව කීයද 3යි එහෙනම් නිල් ගණකයක් ලැබීමේ සංගේත සම්භාවිතාව මුළු සංඛ්‍යාව 10යි 10ෙන් 3 රතු පාට එක මුළු සංඛ්‍යාව 10යි රතු පාටේව කීයද 5යි මේක තවදුරටත් සුළු කරන්න පුළුවන් 2න් 1යි කියලා රතු හෝ කොළ ගණකයක් ලැබීමේ සම්භාවිතාව හෝ ඒ කියන්නේ රතු එකක් වෙන්නත් පුළුවන් කොළ එකක් වෙන්නත් පුළුවන් රතු ඒව 5යි කොළ ඒව 2යි එහෙනම් 7යි මුළු සංඛ්‍යාව 10යි 10ෙන් 7යි හරිම පහසු ප්‍රශ්නයක් සම්භාවිතාව කියලා කියන්නේ හැමදෙස්සෙම මුළු ප්‍රමාණයෙන් අදාළ එක්කෙනා විය හැකි ප්‍රමාණය මුළු ප්‍රමාණය 10යි 10ෙන් 3යි 10ෙන් 5යි 10ෙන් 7යි ඊට පස්සේ දීඝාංශයේ සම්බන්ධ ප්‍රශ්නයක් නවක් ඒ නම් වරායක සිට අංශක 55ක දිශානතියකින් යුත් දිශාවකට 150 මීටර දුරක් යාත්‍රා කර බී නම් වරායකට ළඟා වී ඊට පසු ආයත දිගංශය කියලා දිගංශය කියන පාඩම මතක් වෙච්ච ගමන් ඔයගලන්ට නීති තුනක් මතක් වෙන්න ඕන දිගංශයේ නීති තුනක් තියෙනවා අංක 1 නීතිය බලමු දිගංශයේ සෑම විටම උතුරකින් පටන් ගන්න ඕන මෙන්න උතුර දිගංශයක් අපි මනිටි හැමතිස්සෙම උතුරින් පටන් ගන්න ඕන අංක 1 අංක 2 දක්ෂිනාවර්තෝ මනින්න පටන් ගන්න ඕන කෝණේ උතුරෙන් පටන් ගන්න ඕන දක්ෂිනාවර්තෝ මනින්න ඕන එකත් හරි අංක 3 සෑම විටම ලියන ඉලක්කම් තුනකින් ලියන්න ඕන ඒ කියන්නේ මට අංශක 85 ලියන්න අවශ්‍යයි. දිගංශයේ අංශකනේ අපි කතා කරන් දිගංශයේදී අංශක 85 නිකන් 85 ලියන්න බෑ. බිංදුවයි 85 ලියන්න. ඒ කියන්නේ හැමතිස්සෙම ඉලක්කම් තුනකින් ලියන්න ඕන. දැන් 185 තිබ්බනම් ඒක ඉතින් කොහොමද විශේෂයක් නෑ 185 කොහොමද ඉලක්කම් තුනක් තියෙනවා. ඒ කියන්නේ 100ට අඩු ඉලක්කම් 100ට අඩු අංශක ලියනවා නම් තමයි මතක තියාගන්න ඕනේ ඉලක්කම් තුනකින් ලියන්න ඕන කතාව. කියන්නේ මුලට බිඳුවක් එන්න ඕනේ කියන එක. එහෙනම් මෙන්න දිගංශයේ නීති තුන උතුරෙන් පටන් ගන්න ඕන දක්ෂිනාවර්තව යන්න ඕන ඉලක්කම් තුනකින් ලියන්න ඕන. හරි දැන් ඔන්න ඔය නීතිත් එක්ක අපි එමු අපේ ගානට 6 වෙනි ගාන මෙහෙම කියනවා. ඒනම් වරායක සිට අංශක 55ක දිගංශයකින් යුත් දිශාවට 150 මීටර දුර යාත්‍රා කර බීනම් වරායක ළඟා වේ. එන නැවක් තියෙනවා ඒ වරායකින් පටන් ගන්නවා අංශක 55ක දිශා දිගංශයක් තියෙනවා හොඳ බලන්න දැන් මම කියපු කතාව සත්‍යයක් වෙලා තියෙනවා මේ මම කිව්වා ඉලක්කම් තුනක් ලියන්න ඕන කියලා මේ බලන්න මේගොල්ලන් 0.55 කියලා ලියලා තියෙනවා මේගොල්ලන්ට තිබ්බනේ නිකන් 55 ලියන්න බැහැ තුන්වෙනි නීතියට පටහැනි තුන්වෙනි නීතිය තියෙනවා ඉලක්කම් තුනකින් ලියන්න ඕන කියලා හරි එනං ඒනම් වරායක් මම ඉස්සෙල්ලාම ඒ වරාය නිකන් මෙහෙම අඳින්නම් මෙන්න ඒ වරාය ඔගොල්ලන් මම ඔය එකපාර පෑනෙන් අඳින්න යන්න එපා පැන්සලකින් අඳින්න ඒ වගේම අටුල් භාවිතාවෙන් අඳින්න එනං ඒ වරාය මම එන්ද ඊට පස්සේ ඒ වරායෙන් පටන් අරගෙන උතුර මාක් කරගන්න මෙන්න උතුර මං කිව්වා හැමතිස්සෙම උතුර අවශ්‍යයි කියලා එක්ක උතුරට උයන්න දාන්න පුළුවන් නැත්තම් නෝත් කියන වචනේ එන්න අකුර දාන්න පුළුවන්. එහෙනම් ඒ ලිව්ව උතුර දාගත්ත. මම මේ තාම කටු සටහනක් අඳින්නේ. ඊට පස්සේ අංශක 55යි.
කිං බී තියෙනවලු හරි උතුරෙන් පටන් ගත්ත දැන් දක්ෂිනාවර්තව යන දක්ෂිනාවර්තව අංශක 55ක් මන ගන්න මතක තියාගන්න අංශක 55 කියන එක 90ට වඩා අඩු ඒ කියන්නේ සුළු කෝණයක් මෙන්න එහෙනම් අංශක 55යි 0.55 කියලා ලිව්වා 0.55 අංශක 55යි දක්ෂිනාවර්තව ගියා එහෙනම් උතුරෙන් අංශක 55කින් තමයි B එකේනා ඉන්නේ දුර කිලෝමීටර 150යි මේනම් 150යි කිලෝමීටර මෙතන B කියලා දාගමු එහෙනම් A සිට B ගේ දිගාංශය අංශක 55යි කිලෝමීටර 150ක දුරකින් හරි B නම් වරායකට ළඟයි ඉන්පසු B හි සිට අංශක 115ක දිශාන්විතින් දිශාවකට 125 මීටර කිලෝමීටර දුරකින් දුරක් යාත්‍රා කර C නම් වරායකට ළඟාවේ. හරි. දැන් B ගේ ඉඳලා. එහෙනම් B ගේ ළඟට අග්ගාලා උතුර මාක් කරා. අංශක 115යි. දක්ෂිනාවර්තව උතුරින් පටන් ගන්න දක්ෂිනාවර්තව 115යි. 90ට වඩා වැඩි. ඒ කියන්නේ මහා කෝණයක්. 115යි මෙන්න දක්ෂිනාවර්තව 115යි අංශක දුර 125යි 125යි කිලෝමීටර මෙන්න C ලක්ෂය ඒ ඉඳලා අංශක 55ක දිගාංශයකින් කිලෝමීටර 150කින් B ඉන්නවා B ඉඳලා 115ක දිගාංශයකින් කිලෝමීටර 125කින් C ඉන්නවා දිගාංශය මතක තියාගන්න උතුරෙන් පටන් ගත්තා දක්ෂිනාවර්තව ගියා උත්තරින් පටන් ගත්ත දක්ෂිනාවර්තව ගියා ඒ වගේම ඉලක්කම් තුනකින් සංඛ්‍යාව ලියුවා 115 නම් කොහොමද ඉලක්කම් තුනක් තියෙනවා ඒ නිසා අපිට ප්‍රශ්නයක් නෑ ඉහත තොරතුරු දලසටහන කැඳ දක්වන්න හරියට හරිය දැන් අපි ඇඳලා ඉවරයි 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර 25ක් දැක්වෙන පරිමාණයට එහි පරිමාණ රූපයක් අඳින්න දැන් පරිමාණ රූපයක් අඳින්න කියලා කියනවා මොකද මේ පරිමාණය ඇත්තටම පරිමාණ රූපයක් කියන්නේ මොකද්ද කියලා මම කියලා ඉන්නා පරිමාණ රූපයක් කියලා කියන්නේ විශාල පරිමාණයේ රූපයක් අපි අඳිනවා කුඩාවට උදාහරණයක් විදියට ඔයාලට අවශ්‍යයි ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක අඳින්න එහෙනම් ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක කොලේ අඳින්න කිව්වට පස්සේ දැන් ප්‍රශ්නයක් තියෙනවා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සයිස් කොල නැහැ ඒතරම් සයිස් කොල නැහැ නේ එන ඉස්කෝල ග්‍රවුන්ඩ් එක අඳින්නත් ඕන ඔයාගේ මේ A4 කොලේ. එනම් ඔයා පරිමාණයකට කුඩා කරනවා. හැබැයි වෙනසක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඔබ පරිමාණයකට අඳින රූපයක වෙනස තියෙන විශාලත්වයේ විසරමයි. ඉස්කෝල ග්‍රවුන්ඩ් එක වෘත්තාකාරණං ඔබ පරිමාණ රූපයේ වෘත්තාකාර එකක්මයි අඳින්න ඕන. ඔබ පරිමාණ රූපය කියලා සමචතුරස්‍රයක් අඳින්න බෑ. එන හැදේ හෝ වෙනස් වූ ස්ථානීය ලක්ෂණයන් කිසිම දෙයක් අපි වෙනස් නොකර ප්‍රමාණයේ විතරක් කුඩා කරලා අඳින රූප පරිමාණ රූප කියනවා. හැබැයි පරිමාණ රූප මා කලින් කිව්වා වගේ නේ විශාල රූප පොඩි කරලා අඳිනවා වගේම පොඩි රූප විශාල කරලත් අඳින්න පුළුවන්. හිතන්න චූටි පින්තූරයක් තියෙනවා ඔය එක විශාල කරලා අඳිනවා. ඒත් පරිමාණ රූපයක් තමයි. දැන් පරිමාණ රූප වලට උදාහරණයක් තමයි ඕනතරම් අපි දැකලා තියෙන සිටියම්. සිටියම් කියන්නේ ඇත්තරම් පරිමාණ රූප වලට හොඳම උදාහරණයක්. ඔබ ලංක සිටියම දැකලා ඇති, ලෝක සිටියම දැකලා ඇති. ලංකාව වගේ රටක් තනිකර තනි රටක් එක කොළයකටම ඇදලා දැකලා ඇති. ඒතර යාපනයේ කොහෙත් තියෙන, කොළඹ කොහෙත් තියෙන, හම්බන්තොට කොහෙත් තියෙන, නැගෙනහිර නැත්නම් පුත්තලම අම්පාර පැත්ත කොහෙත් තියෙන. එතකොට ඔයගොල්ලන්ට මුළු රටම එකපාරට එක කොළයක් දිහා බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපිට මේ පරිමාණ රූපයකින් අපි ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් හිතන්න. එතකොට යම්කිසි පරිමාණයකට තමයි ඔය සිටියන් ඇඳලා තියෙන්නේ. නැත්නම් ලංකා සිටියම නංග ඇඳලා තියෙන්නේ 1ට 50000 කියන පරිමාණයට. දැන් අපින බලාපොරොත්තු වෙලා තියෙනවා 1 සෙන්ටිමීටරයකින් 25 කිලෝමීටර් කියන පරිමාණයට එහෙනම් සෙන්ටිමීටර එකකින් කිලෝමීටර 25ක් දැන් මගේ A සිට B දුර ගත්තොත් A සිට B දුර ගත්තොත් කිලෝමීටර තියෙනවා 150 150 එනවා 25ෙන් බෙදමු අපි දන්නවා
එකසිය විසි පනා විසි පහැම් බිදුවම හයයි සෙන්ටිමීටර්. එහෙනම් මම අදින පරිමාණ රූපයේ ඒ ඉඳල බීට හයයි සෙන්ටිමීටර් වෙන්න ඕන. මෙතර දින එකසිය විසි පහක් බී ඉඳල සීට එකසිය විසි පහ පහැම් විසි පහැම් බිදුවම පහයි. එහෙමනම් මං අඳින පරිමාණ රූපේ B ඉඳලා C පහයි සෙන්ටිමීටර් වෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ අංශක ටික සපුරා ගන්න ඕනේ. එහෙනම් අපි පටන් ගමු අපේ රූපය අඳින්න. පරිමාණයකට අනුව. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා බලන්න මේ වගේ අඩි රූලක්, පැන්සලක් සහ කෝණමානය. කෝණමානය අවශ්‍ය වෙන්නේ මට අවශ්‍ය ටික කෝණ ටික මැනගන්න. මේක අපිට කවකට්ටක් භාවිතින් කිරීමට අපහසුයි. හේතුව 55 වගේ කෝණ කවකට්ටකින් කරන්න අමාරුයි. අපි කවකට්ටකින් කෝණ මනින විදිය ඉගෙන ගන්න විදිය අපි ඉස්සරහට සාකච්ඡා කරමු. හරි. දැන් මම ඒ ගෙන්නේ පටන් ගන්නෙ මම ඒ ළඟ ඉස්සලාම උතුරක් දාගන්නවා. ඒ ළඟට ගියා මෙන්න උතුර. මේ තමයි ඒ පොයින්ට් එක. ඒකින් අංශක 55ක්. එහෙනම් මෙන්න මේ විදියට මගේ කෝණමානය භාවිතා කරලා හරියට මෙන්න මේ කතිරේ ළඟදී මම මෙතන ඇත්තටම කතිරයක් දාගන්නම්. සරල කතිරයක්. ඒක ඇස්සට නොපෙනෙන ගානට වගේ තිබ්බත් කමන්නේ. හරි. එහෙමනම් දැන් මට අංශක 55ක් දක්ෂිනාවර්ත වන ඕන. එහෙනම් උතුරෙන් පටන් අරන් දක්ෂිනාවර්තව හරියට මම මේ කතිරේට මගේ කෝණමාන කතිරේ සම්පාත කරලා අංශක 55ක් දාගන්නවා. මෙන්න 50ත් 60ත් අතර මෙන්න 55. හරිනේ 50 55 60. එහෙනම් මෙන්න 55 පොඩි ඩොට් එකක් තියාගත්තා. එතකොට මම මේ රේඛාව දික් කරොත් අංශක 55ගෙන් රේඛාවක් වැදිලා. ඒ රේඛාවේ දුර කීයද අපි දන්නවා 6 සෙන්ටිමීටර්. හේතුව ඒ ඉඳලා බීට සෙන්ටිමීටර් 6යි කියලා මම දැන් හොයාගත්ත පරිමාණ රූපේ. එහෙනම් එතනින් බිඳුව ළඟින් මගේ බිඳුව, ඒ කියන්නේ ආරම්භක ලක්ෂ්‍යය තියලා සෙන්ටිමීටර් 6කින් මම මගේ රේඛාව නවත්තනවා බලන්න. සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේ අතර අඳින්න සෙන්ටිමීටර් 6 මෙතනින් පටන් ගන්නෙ. ඒ වගේම මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන්නත් ඕන. හරියටම සෙන්ටිමීටර් 6යි. හරි. මෙන්න මෙතන සෙන්ටිමීටර් 6යි. එහෙමනම් මේ තියෙන්නේ A ලක්ෂ්‍යය, මේ තියෙන්නේ B ලක්ෂ්‍යය. මේක සෙන්ටිමීටර 6යි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ B ඉඳලා C. එහෙනම් B ගේ ළඟ උතුර මාක් කරගමු. මෙන්න එක උතුරක්, මෙන්න අනිත් උතුර, මෙන්න B ඉඳලා C. දැන් B ගේ ඉඳලා අංශ කීයද? 115ක්. කලින් විදියමයි මගේ කව මේ මගේ කෝණමානයේ කතිරේ හරියටම අදාළ කෝණේ ලබා ගැනීමට අවශ්‍ය ස්ථානයේ තියලා 115ක්. මෙන්න C 110 120 අතර මෙන්න 115. මෙන්න 115 හරියටම ඩොට් එකක් තියාගත්තා. කලින් වගේමයි දැන් අවශ්‍ය සෙන්ටිමීටර් 5යි. හේතුව මේ B ඉඳලා C සෙන්ටිමීටර් 5යි කියලා මම කලින් හොයාගත්තා. එහෙනම් සෙන්ටිමීටර් බිඳුවෙන් පටන් ගත්තා. මෙන්න මේ දිශානතිය දිශාවට සෙන්ටිමීටර් 5ක් ඇඳගත්තා. මෙන්න මෙතන තමයි C ලක්ෂයේ තියෙන. එන ABC. මේ දුර 5 සෙන්ටිමීටර්. මේ කෝණය බිඳුවයි 55යි අංශක. මේ කෝණය 115යි අංශක. මේක 55යි, මේක 115යි, සෙන්ටිමීටර් 6යි, සෙන්ටිමීටර් 9යි. ඒ සහ සී ඒ බී සී සේරම අපි ලකුණු කරලා ඉවරයි. මතක තියාගන්න උතුර ලකුණු කිරීමත් අනිවාර්යයි. දැන් මොකද කියන්නේ? පරිමාණ රූපය ඇසුරෙන් ඒ සිට සීහි පරිමාව පිහිටීම විස්තර කරන්න. දැන් පරිමාණ රූපය ඇසුරෙන් ඒ සිට සීහි
විස්තර කරන්න කියලා තියෙනවා. එහෙනම් මම AC පොඩ්ඩක් ඉස්සලා යා කරගන්න. මෙන්න A ලක්ෂය මෙන්න C ලක්ෂය මම එහෙනම් යා කරගන්නවා. A සිට C හි දිගංශය කියනවා නම් ඉස්සලා කෝණය ඕන. ඒ වගේම දුර ඕන. දුර අපි ගමු මෙන්න මේකෙන් මැනලා. බලන්න කීයද කියලා තියෙන්නේ සෙන්ටිමීටර 9.96ක් වගේ. පේනව ඇති. අපේ පරිමාණ රූපේ හරියට සෙන්ටිමීටර 9.6ක් වගේ තියෙන්නේ. 9.6යි සෙන්ටිමීටර. ඒ කියන්නේ සැබෑ දිග. සැබෑ දිග 9.6යි සෙන්ටිමීටර ගුණ කරමු කීයෙන්ද? 25න්. මොකද 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර 25ක් නිරූපණය වෙනවා. එහෙනම් 9.6 25න් ගුණ කරාට පස්සේ එනවා 246 කිලෝමීටර්. එහෙනම් ඒ ඉන්ද්‍ර සීට තියෙන ඇත්ත දුර කිලෝමීටර 240යි. විශාන්තිය, ඒ කියන්නේ මෙන්න මේ කෝණය. කෝණය අපි මේකෙන් මැනගමු. හරියටම බිඳුව ළඟට, ඒ කියන්නේ සම්පාත කරගත්ත අපිට අදාළ කෝණය බලන්න. අපිට පේනවා සාමාන්‍යයෙන් 81ත් 83ක් වගේ. කෝණය හරියට අංශක 83ක්. අංශක 83ක්. මයි මම මෙතන ඉඳලා මැන්නේ. A සිට C දිගාංශය A-ගෙන් පටන් ගත්තා උතුරට දැම්ම උතුරු ඉඳලා දක්ෂිණාවර්තව මැන්න. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ කෝණය අංශක 83යි. දුර මෙච්චරයි. එහෙනම් ලියන්න දිගාංශය A සිට C දිගාංශය අංශක 83කින් කිලෝමීටර 240කින් වේ. අය කියන්න A සිට C දිගාංශය අංශක 83කින් කිලෝමීටර 240ක් වේ. අවසාන කොටස 7 වෙනි කොටස ABC ත්‍රිකෝණයේ AB හා AC පාද පිළිවෙලින් D සහ E දක්වා දික් කර ඇත. මෙන්න ABC ත්‍රිකෝණයක් තියෙනවා. EB B පාදයේ D දක්වාද C පාදයේ E දක්වාද දික් කරලා තියෙනවා. CBD හා BCE කෝණවල සමච්චය දෙක ඔහිදී හමු වේ. මොකද කියන්නේ? C B D හා BCE BCE කෝණවල සමච්චය දෙක ඔහිදී හමු වේ. කියන්නේ මේ තියෙනෙත් කෝණ සමච්චය දෙක. OB කියන්නේ OC කියන්නේත් කෝණ සමච්චය දෙක. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි, මේ කෝණයට මේ කෝණය සමානයි කියන එක. අපෙන් අහනවා BOC හි විශාලත්වය. BOC කියන්නේ මෙන්න මේ කෝණේ විශාලත්වය අහන්නේ. අපි දන්නවා මේ දැන් මෙතන තියෙන ත්‍රිකෝණයක් කියලා. මේ බලන්න, මේ තියෙන ත්‍රිකෝණයක්, මේ ත්‍රිකෝණේ මේ කෝණය හොයන්න පුළුවන් මෙන්න මේ පාද දෙක, මේ කෝණ දෙක දන්නවනම්. මේ කෝණය මෙන්න මෙතන 70 නම් මුළු එක 180යි. එහෙනම් මේ දෙක එකතුව 70න් 180ක් 180න් 70ක් ගියා. මෙන්න මේ කොටස 110යි. හැබැයි මේ කෝණ සමච්චය දෙකක් කියලාත් කියලා තියෙනවා. එහෙනම් 110 දෙකෙන් බෙදුවම මෙතන 55යි. මේ මුළු කෝණය සරල රේඛාවක කෝණ 180යි. 180න් 40ක් ගියා. මෙන්න මේ ටික දෙක එකතු 140යි. හැබැයි මේ කෝණ සමච්චය දෙකක් කියලා තියෙන 140 නම් දෙකේම එකතුව මෙතන 70යි. අපිට ඕන BOC මෙන්න මේ කෝණය. එහෙමනම් 180 සමාන වෙනවා BOC ධන 55 ධන 70. එහෙනම් BOC සමානයි 55යි 70යි කියලා කියන්නේ 125යි. 180න් 125 ගියාට පස්සේ කීයද? කෙලිම 55යි අංශක. එහෙනම් මේ කෝණය 55යි. ඊට පස්සේ සමාන්තර රේඛා දෙකක් නම් කරන්න.
ඇයි මේ සමාන්තර රේඛා දෙයක් නම් කරන්න කියලා කියලා තියෙන්නේ? පොඩි රහසක් තියෙන නිසා. බලන්න මෙන්න මේ කෝණය. මම මේ රතු පෑනින් අඳින්න. මෙන්න මේ කෝණය 70යි මෙන්න මේ කෝණය 70යි. මෙතන ඉස්සර ඩකුරක් හැදෙනවා මේ. යම් කිසි රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ ඉස්සර ඩකුර විශාලත්වයෙන් සමානයි. ඒ වගේම සෑදෙන අනුරූප කෝණ F අකුර විශාලත්වයෙන් සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ වගේම මිත්‍ර කෝණ C අකුර පරිපූරක වේ. ඒ කියන්නේ කෝණ දෙක එකතු 180 වේ. දැන් මෙතන ගත්තේ ඒකාන්තර කතා විතරයි. ඒකම විලෝමය. යම් කිසි රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ. ඒ කියන්නේ ඉසඩ් අකුර. මේ ඉසඩ් තියෙන්නේ ඉසඩ්. ඉසඩ් අකුර සමාන වේ නම් එම රේඛා දෙක සමාන්තර වේ. එහෙනම් මෙතන 70යි මෙතන 70යි. ඒ කියන්නේ BDA රේඛාවයි OC රේඛාවයි සමාන්තරයි. එහෙනම් DA සමාන්තරයි OC. මොකද සමාන්තර රේඛා දෙක නම් කරන්න කියලා තියෙනවනේ. එඩි හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? සවිදි බහුවස්රයක බාහිර කෝණය එහි අභ්‍යන්තර කෝණය මෙන් තුරෙන් එකකි. බාහ්‍යස්රේ බාහිර කෝණයක විශාලත්වය සොයන්න. දැන් මේ කියන්න හදන්නේ මොකද්ද? ඔන්න මොනවා හරි බහුවස්රයක් ඇති. මන් දන්නේ මොකද රූපේ කියලා. හැබැයි බාහිර කෝණය අභ්‍යන්තර කෝණය තුනෙන් එකක්ට. එහෙනම් බාහිර කෝණය x නම් අභ්‍යන්තර කෝණය 3x. හරිනේ අභ්‍යන්තර කෝණය තුනෙන් එකක්. ඒ කියන්නේ 3 3x කියන්නේ 3 එකයි කියන්නේ x. එහෙමනම් අභ්‍යන්තර කෝණය තුනෙන් එකක් x. එහෙනම් බාහිර අභ්‍යන්තර කෝණය 3x නම් බාහිර කෝණය x. අපි දන්නවා සරල රේඛාවක කෝණ 180යි. එහෙම නිසා 180 සමානයි 3x + x. එහෙනම් 180 සමානයි 4x. එහෙනම් x සමානයි 184න් බෙදුවම 45. ඊට පස්සේ කියනවා අභ්‍යන්තර කෝණයක විශාලත්වය. එහෙනම් 45 ව 3ක්. 40 එහෙනම් අභ්‍යන්තර කෝණය 45 ගුණ කිරීම 3 නැත්තම් එහෙම නැත්තම් 180න් 45ක් අඩු කරන්න. අපි දන්නවා ඒක සමාන වෙනවා 135ට. එහෙනම් බාහිර කෝණයත් හරි අභ්‍යන්තර කෝණයත් හරි සවිදි බහුවස්රේ පාද ගන්න සොයන්න. අන්න ඒකට රහසක් තියෙනවා. ඒක තමයි හොඳම රහස. මතක තියාගන්න පුතේ, ඕනම බහුවස්රයක ත්‍රිකෝණයක් වේවා, චතුරස්රයක් වේවා, පංචාස්රයක්, ෂඩාස්රයක්, සප්තාස්රයක්, අටාස්රයක් ඕනෙම එකක බාහිර කෝණවල එකතුව 360යි. පටලවා ගන්න එපා. අභ්‍යන්තර කෝණවල එකතුව නම් සමාන වෙන්නේ නැහැ. හැබැයි බාහිර ඕනම රූපයක, එහෙම නැත්නම් ජාමිතික රූපයක හැඩතලයක බාහිර කෝණවල එකතුව 360යි. එහෙමනම් පාද ගණනයි කෝණ ගණනයි සමාන වෙනවා. අපෙන් අහන්නේ පාද ගණනේ. එහෙනම් අපි කෝණ ගණන හොයමු. මුළු එකතුව 360 නම් 360 බෙදමු මේ අදාළ එක අංශ එක බාහිර කෝණයකට ආපු අංශ ගණන. එක බාහිර කෝණයක් 45යි. එහෙනම් 360 බෙදුවම 45යි. 360 45න් බෙදුවම 8ක් එනවා. එහෙනම් අපි ඇඳපු රූපය අෂ්ටාශ්‍රය පාද 8ක් තියෙන රූපයක්. එහෙනම් සවිදි බහුවස්රේ පාද ගණන 8යි. පැහැදිලි නේද? අපි මේ කතා කරේ දකුණු පළාත් සභා 9 ශ්‍රේණිය ගණිතයේ ප්‍රශ්න පත්‍රය 3 වන වාර 2018. අපි මීට අමතරව තවත් පළාත් කිහිපයකම ප්‍රශ්න පත්‍ර කතා කරලා තියෙනවා. ඒ සියල්ල ඔබට ලබා ගන්න පුළුවන්. ඒ හැම එකක්ම අරගෙන විශ්ලේෂණය කරන්න සමානකම් සහ අසමානකම්. ඒ තුලින් ඔබේ අධ්‍යයනය ඔබ වඩාත් පහසු කරගන්න පුළුවන්. ඒ තුලින් ඔබට පුළුල් අධ්‍යයනයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි අදට නවතිනවා. බොහොම ස්තුතියි.